රෙදි පතරමකට රෙදි කපා ගන්නකොට කණපිට පැත්තේ තමයි අපි පතරම අඳින්නේ. දැන් මම මේ ඔයාලට කියලා දුන්න පතරම ඕගොල්ලෝ වෙනම කොලේක හදාගත්තොත් ඔයාට බබාගේ වගේ ගෙදර බබාගේ එක ඇඳුම් හදනවා වගේ නම් පතරම තියලා කපා ගන්න පුළුවන්. හැබැයි එහෙම බැරි වුණොත් ඔයාට පුළුවන් රෙදි කෑල්ලම මේක අඳින්න කණපිට පැත්තෙන්. අර මං කියපු ආකාරයට රෙදි නම් රෙදි කෑල්ල උඩම ටේලර් චෝක් කෑල්ලකින් ඔයාට ඕනේ පතරම කපලා අඳින්නත් පුළුවන්. වෙනම පතරම් හදන්න අවශ්‍ය නැහැ. දැන් අපි මේ අපි හදාගත්ත පතරම මේ විදිහට අල්පෙනිති වලින් රඳවගෙන ওই පතරමට අදාළව රෙදි කපාගෙන ඒ පළු දෙකටම රෙදි කපාගෙන ඉවර කරගන්න ඕනේ. හරි, එහෙමනම් දැන් අපි අර හදාගත්ත පතරම් වලට පිටිපස පළුව කපලා ඉවර කරලා තියෙනවා. මේ තියෙන පිටිපස පළුව මම මේ කණපිට අතර ඔගලන්ට පෙන්වලා තියෙන්නේ. ඊළඟට අපි අපේ ඉදිරිපස පළුවත් මෙන්න මේ ආකාරයට කපලා ඉවර කරගත්තා. හිතන්න ඕගලන්ට ඒක පැහැදිලි. ඊළඟට ඕගොල්ලොන්ට ස්කර්ට් එකේ කොටසට, සාය කොටසට මම කිව්වා අඟල් 12ක් උස, අඟල් 22ක් පළල තියෙන කොටු රෙදි දෙකක් අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහට. එතකොට මේ තමයි ඔයාගේ ස්කර්ට් කොටස. ඔයාගේ බබාගේ ඇඳුමේ සම්පූර්ණ මෙතන ඉනේ ප්‍රමාණය වෙන්නේ අඟල් 11ක්. ඒක වගේ දෙගුණයක් ඕනේ අපි රැලි කරලා ගන්නවා නම් ඔයාගේ ස්කර්ට් කොටස. එතකොට ඔයා සාමාන්‍යයෙන් දැනගන්න අපිට අවශ්‍ය කරන උස ප්‍රමාණය අනුව ඉනේ ප්‍රමාණය බලලා ඒ ඉන රැලි කරලා ගන්න, සාය කොටස රැලි කරලා නම් ගන්න. ඔයා ඒ වගේ දෙගුණයක් රෙදි අවශ්‍යයි ඔයාට මේ පළල වගේ. එතකොට මේකේ 11යි නම් අපි මේ රෙදි කඩේ පළල 22ක් විදිහට අරගන්නවා මැහුම් වාසිත් එක්කම. එහෙමනම් මේ දැන් අපි එතකොට මේ කොටස් ටික කපලා ඉවර කරගෙන තියෙනවා. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා අඟල් 20ක් දිග, අඟල් 3ක් පළල මේ විදිහට රෙදි කෑලි දෙකක්. මොකටද මේක අපිට අවශ්‍ය වෙන්නේ? මේ තමයි අපේ බබාගේ ඇඳුමේ පටිය. බෙල්ට් එක නිර්මාණය කර ගැනීමට තමයි අවශ්‍ය වෙන්නේ අඟල් 3ක් පළල, අඟල් 20ක් දිග රෙදි පැටි දෙකක් ඔයාට අවශ්‍ය වෙනවා. ඊට අමතරව විශේෂ දෙයක් කියන්න ඕනේ ඕගොල්ලොන්ට. මම ඕගොල්ලොන්ට කිසිම විදිහකින් මැහුම් වාසියක් එළියට පේන්නේ නැති වෙන විදිහට ලස්සනට පිළිවෙලට මේක නිමවුමක් කරගන්න ලයිනින් කොටසක් දාන්නේ කොහොමද චූටි බබාගේ ගවුමට කියලා දෙනවා. ඒකදී ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ පොප්ලින් කෑලි දෙකක්. ඔයාගේ පිටුපස සහ ඉදිරිපස පළු දෙකටම අවශ්‍ය වෙනවා. මේකෙදී අපි ලයිනින් කරන්න පොප්ලින් අරගන්නකොට වඩා හොඳයි මේක හෝදලා ඔයාට අරගන්න පුළුවන්. මොකද හෝදවුවට පස්සේ ලයිනින් එක කෙටි වෙනවා ඔයගොල්ලෝ දන්නවා පොප්ලින්. ඒක නිසා පොප්ලින් ගන්නවා නම් වඩා හොඳයි හෝදලා ගන්න එක. එහෙම බැරි වුණත් ලොකු ගැටලුවක් නෑ. හැබැයි පොඩි අය ගැඳුමක් නිසා නමුත් වඩා හොඳයි ඒ විදිහට කරන්න පුළුවන්. එතකොට මේ පේන්නේ ඔයගොල්ලොන්ට අපි අර පිටපැත්තේ පළුවේ විදිහටම ඒකේ විදිහටම ඔයාගේ අත්කටට වඩා තව අඟල් 3ක් විතර උසින් වැඩියෙන්. ඒ කියන්නේ සම්පූර්ණ මේකේ කර ළඟ ඉඳලා නම් අඟල් 5ක්වත් උසට මේ විදිහට ලයිනින් කොටසක් ඔයා කපා ගන්න ඕනේ ඔයාගේ ඇඳුමේ ලයිනින් එක සඳහා. ඒක සම්පූර්ණයෙන් උසට අරගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පළුව වගේම පළුවක් ඔයාට ලයිනින් එකකින් හරි ගැසලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ විදිහට half සාමාන්‍යයෙන් මේ කිහිලි කට අත් කට කැපිලා අඟල් 3ක්වත් පහලට එන්න මේ විදිහට ලයිනින් කොටස් දෙකකුත් ඔයා පිටිපස්ස පළුව වලට කපලා අයින් කරගන්න. ඒ විදිහටම ඔයාට පුළුවන් front එකටත් ඔයාගේ අත් කට වැහෙන ප්‍රමාණය වෙනකන් මේන සම්පූර්ණ පළුවෙන් භාගයකට විතර ඔයාගේ ලයිනින් කොටස මේ විදිහට කපා ගන්නත් ඔයාට පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් දාන්නත් පුළුවන්. අපි මේ කරන්නේ අපිට රෙදි පිරිමහ ගන්නත් පුළුවන් වගේම ලස්සන නිමවුමක් එන විදිහට නිර්මාණය කරගද්දී මේ ලයිනින් කොටස අනිවාර්යයෙන්ම ඔයා දාන්න ඕනේ. එහෙමනම් අපි ඊළඟට බලමු කොහොමද අපි මේ ඇඳුම නිර්මාණය කරලා ඉවර කරගන්නේ කියලා. මුලින්ම ඔයා ඔයාගේ ලයිනින් කොටසේ පහල කොටස වාටිය මහ ගන්න ඕනේ. මේ ෆ්‍රන්ට් එකේ ඒ කියන්නේ ඉදිරිපස කොටසේ වාටිය ඉස්සල බහලා ඉවර කර ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අඟල් කාලක් විතර වාටිය මේ විදිහට තියලා දිගටම මහගෙන යන්න. ඔය විදිහටම ඔයාගේ පිටුපස පළුවෙත් ලයිනින් එකේ කොටස් දෙකම
වාටිය මහගන්න ඕනේ. දැන් අපි ඔයගලන්ට කිව්වා අඟල් 3ක් පළල අඟල් 20ක් දිග රෙදි කොටස් දෙකක් ගන්න කියලා අපේ නම ඇඳුමේ බෙල්ට් එක නිර්මාණය කරගන්න. එතකොට මේ බෙල්ට් එක නිර්මාණය කරගද්දී ඔයගලන්ට කරන්න තියෙන්නේ මේකේ කණ පිට පැත්තට මේ විදිහට අඟල් 3ක් නේ අපි කිව්වේ. එතකොට මෙන්න මේ විදිහට නවා ගන්න. මේ විදිහට නවලා කෙළවර අඟල් භාගයක් හෝ අඟල් කාලක් වෙන්නත් පුළුවන්. ඔයාට මේ විදිහට දිගටම මේ බෙල්ට් දෙකම මහගෙන ගිහිල්ලා හොඳ පිට පැත්තට හරව ගන්න. එතකොට ඔයාගේ බෙල්ට් එක නිර්මාණය වෙනවා. නිර්මාණය කර ගන්න ඔයාට පුළුවන් බෙල්ට් දෙකම මේ විදිහට මහගෙන යන්න. දැන් ඕගොල්ලෝ ලයිනින් කොටසේ වාටිය මහගත්තනේ. මහගත්තට පස්සේ ලයිනින් එකේ වාටියේ කණ පිට පැත්ත මේ විදිහට අරගෙන ඔයාගේ උඩු කොටසේ ඇඳුමේ උඩු කොටසේ හොඳ පිට පැත්තට මෙන්න මේ කණ පිට පැත්ත ওই විදිහට තියලා මෙතන කෙළවරේ අත් කටේ ඉඳලා සම්පූර්ණ අත් කට මෙතන කරවට නැවතත් මෙතන අත් කට මහලා ඉවර කර ගන්න ඕනේ. අඟල් කාලක් හෝ අඟල් භාගයක් ගන්න පුළුවන් යාට මේ ලයිනින් එක තියලා ඔය විදිහට අත් කට මහ ගන්න. ඊට පස්සේ නැවතත් අඟල් භාගයක් හෝ අඟල් කාලක් මේ විදිහට කරවට ඔයාට අවශ්‍ය විදිහට හැද කරලා මහ ගන්න ඕනේ. මේ විදිහටම අනිත් පැත්තේ මේක හොඳ පිටපැත්තට මෙහෙම හරවන්න. එතකොට ඔයාට වාටි මැහිමකින් තොරව මේ විදිහට ලයිනින් දාපුවාම ඔයාගේ බබාගේ ඇඳුමට ලස්සන ෆිනිෂින් එකක් එනවා. ඊපස්සේ ඔයාලට තියෙන්නේ මේක ලස්සනට අයන් කරන්න. අයන් කරාම ඔයාගේ කිසිම මැහුම් වාටියක් පේන්නේ නැහැ. ලයිනින් එකෙන් මේ විදිහට ලස්සනට අත් කට සහ කර ඔයාට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. දැන් ඕගොල්ලෝ පිටුපස පළුවේ හොඳ පිටපැත්තට ඔයාගේ ලයිනින් එකේ වාටිය කණ පිටපැත්ත ආපු එක හොඳ පිටට ඔයා තියන්න ඕනේ. ලයිනින් එකේ ඔයාගේ පැත්ත දෙන්න ඕනේ කණ පිටපැත්ත. හොඳ පිටපැත්ත දෙන්නේ ලයිනින් එකේ හොඳ පිටපැත්තමයි. හැබැයි ඔයාට පේන පැත්තට බැලුවහම හොඳ පිට තියෙන පිටපැස පිටපැත්ත පළුව ඒක උඩ ඔයා ලයිනින් එකේ කණ පිට තමයි ඔයාගේ පැත්තට එන්න ඕනේ. අර අපි ඉදිරිපස කරා වගේම මේ විදිහට අරගෙන ඒකෙත් මේ පළු දෙකේම ඔයා අත් කට කරවට මේ විදිහට ගන්නවා. අපි ඒක පළු දෙකකට ගන්නෙ මොකද හේතුව අපි පිටපස පළුවේ අයිලට්ස් හරි බටන්ස් හරි අල්ලන නිසා අපි අඟලක් වැඩිපුර තිබ්බා. ඒක අපි නිර්මාණය කරගන්න හැටි බලමු. මුලින් ඔයා කරවට අත් කට සහ කරවට මේකෙත් අර කලින් ඉදිරිපස වැහුවා වගේම මහලා කට් මාක්ස් විතරක් දාගන්න ඕනේ. මේකෙදි හරවන්න එපා. ඉස්සෙල් කට් මාක් දාගෙන ඔයාගේ වැඩ ටික ඉවර කරගන්න. දැන් මේ තියෙන්නේ ඔයාගේ පිටුපස පළුව. මම කිව්වා ලයිනින් එක තියලා මහලා කට් මාක්ස් විතරක් දාගන්න කියලා. ඊට පස්සේ ඔයා කරන්න යන්නේ ඔයාගේ උඩ හිස ගාවින් මැහුම්මක් පේන්නේ නැතුව මැහුම් වාසියක් මහුවා කියලා පේන්නේ නැති වෙන ලස්සනට නිමාව ගන්න ක්‍රමයක් කියන්න කියලා දෙන්නේ. අපි පිටුපස ඉදිරිපස පළුව මේ විදිහට අපි හොඳ පිට පැත්තට දාගත්තනේ. ඒකේ හොඳ පිට පැත්තට දාගත්තට පස්සේ කන පිට පැත්ත ඉදිරිපස කන පිට පැත්ත මෙන්න මේ විදිහට අරගෙන ඔයාගේ අර පිටුපස පළුවේ හරවන් නැතුව අර මහල තිබුණ ඒ ලයිනින් එක අතරින් ඉදිරිපස හොඳ පිට පැත්ත ඇතුල් පැත්තට හිටින විදිහට මේක පිටුපස පළුව හරවන්නේ නැතුව ඒකේ ලයිනින් කොටස ඇතුළතින් ඔයා
मेन मे विधिट इदिरिपस कोटसे उरहिस पिटुपस पालुवे उरहिस लंगट मे विधिट तियान ए करना मेतन अंगल भाग्या महागानोने मेन मे विधिट मुलिन टैक्ट का दान इस महागन केलवर टैक्ट कर गान ඊට පස්සේ ඔයා මොකද කරන්නේ දැන් අර පිටිපස පළුව අතර තමා තියෙන්නේ ඔයාගේ හොඳ පිට පළුව ඉදිරිපස හොඳ පිට පළුව තියෙන්නේ පිටිපස පළුවේ කන පිටපැත්තේ මෙන්න මේම අතරෙන් තියෙන්නේ එතකොට දැන් ඔයා කරන්න ඕනේ අර කට්මක් දාගත්ත පිටිපස පළුව හොඳ පිටපැත්තට මෙහෙම හරව ගන්න එක එතකොට ඔයාට පේනවා අර අපේ संपूर्ण मे विधिट नीट मे तीन पस पालु मे पिट पस पालु अक् पालुन तीयनवा मेन मे विधिट इतकोट मे तीन संपूर्ण अट मे उड़ीस मेतन पेन नकार महगान विधि तम मे अट कीरदे ओय विधि हटम अनीस उड़ीस अलगे मेक पेहदरी नवत वरा वीडियो बला इतकोट मे इकोम अटैच करा तेरण मूल वारे मोहम्म अटैच करा महान गाने पे वूर्दून हरम लेसी वाट महमहन दे लाइन लसंट अंदम फिनी गुड़वा इधर पस पलवे सह पल सह पिट पस पलव अभी उड़ी मूट करगर तीनावा इलाटराने अगे खाने पिट पे हरवाण अंदम इट पस अभी मतकाई मेतन पिट पस पलवे अभी अंगला वेडियन तिब बटन सारी ऐलैट अल्लाक इतकोटे एक अभी मे विधि अंगला अंगलो अंगल तुना पुलवांग अंगल तुंकाल सारी अंगल तुंकाल इतना मे विधि नवला पुलवांग नवम पुलवांग मे विधि महगान मत कत्व आरंभला मे विधि नव्वर पे मुलिम टाके पे पहल तो महगने मेके ऐडवा बटन हॉल्स अल बटन दागा विवरती पुंचे संबंध करी दी पैटर्न सी पिट पस पालव विधि निमकने इलाट अभी बलम कुहमत मेक साय कोट सलगा दैनो साय कोटस इतकोटे पल अगल अगल बिसी देखा कनपीट पे हरवल बुर नूने महग नूने मेक अगल बागे मेविधी बुर नूले महगत पे वाट पुलवा मेन मे खेलवरी मेक नूल गलवल आरगन वाट आवश्यकरा मे बबागे अंदमना अंगल एक्ल हाक्तम इन इतकोटे अंगल एक्ल हट हरियाणा मेक लसंट ओया आवश्यक प्रमाण तरीकर मे विधि निर्माण करगा नूने ओयागे साय कोटा दिखाती साय कोटा दिखम मे विधि रैली करगा ओयागे इनट मे अंदु मे
මෙතන අපේ ඉනට හරියන ප්‍රමාණය එනකම් ඔයාලා ලස්සනට වැලි ටික හරි ගස්සලා මේ විදිහට මේක ඉනට අල්ලගන්න ඕනේ කොහොමද ඉනට අල්ලගන්නේ මේකෙදි මේ තියෙන හොඳ පිටපැත්ත එතකොට මේ වැලි කරගත්තට පස්සේ සාය කොටස ඔයාලට අවශ්‍ය කරන ප්‍රමාණයට පල්ලට අරගත්තම ඒකේ හොඳ පිටපැත්ත මෙන්න මේ විදිහට හොඳ පිට එන විදිහටත් කන පිට එන විදිහටත් ඉන කොටසට ඔයා මෙන්න මේ විදිහට බඳව ගන්න ඕනේ මේකෙදි වාර ඇලි කරගත්ත සාය කොටස පළවෙනියටම මෙතන කෙළවරින් ඇල්පෙනෙත්තක් ගහ ගන්න මම ඔයාලට ලේසි ක්‍රමයක් කියන්නේ මෙතනින් ඇල්පෙනෙත්තක් ගහ ගන්න ඊට පස්සේ ඉවර වෙන කෙළවරේ මේ නූල නැතුව සම්බන්ධ වෙන්නේ නැති වෙන්න මෙතනටත් පින් එකක් ගහ ගන්න ඕනේ ඊළඟට ඔයාට පුළුවන් පහසුවෙන්ම මෙතන රැලි ටික අතින් හරිගස්ස ගන්න. මොකද සමහර බිස්නස් විදියට කරන අය ඉන්නවා ඒගොල්ලන්ට මේවා රැලි කරගන්න වෙනම ෆුඩ්ස් තියෙනවා මැෂින් වල ෆුඩ් එකක් එහෙම. නමුත් ඔයාට නැත්නම් ඔයාට හරි පහසුවෙන්ම මේක රැලි ටික හරිගස්ස ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි ඉන කොටසට අල්ලගන්න ඕනේ. මේක ඔයා දිගටම මේක මහගෙන ගියාට පස්සේ ඔයාට මේ ඇඳුම මෙහෙම දිගහැරියාම ඉනට ඇලිලා තියෙන ඕනේ මෙන්න මේ ආකාරයට. දැන් මෙතන අපි ඉන කොටස අල්ලලා ඉවරයි. ෆ්‍රන්ට් එක ඉදිරිපස සහ පිටිපස කියන දෙපැත්තටම මේ ඉන කොටස අල්ලලා ඉවරයි. ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ අපේ මේ බෙල්ට් එකක් හරිගස්සවන්නේ. එතකොට මේ බෙල්ට් එක කොහොමද අල්ලගන්නේ කියලා බලමු. ඒකෙදී ඔයා මේ ඇඳුම සම්පූර්ණයෙන්ම කණ පිටපැත්තට හරවන්න. ඊට පස්සේ කණ පිටපැත්තට හරවලා හොඳ පිටපැත්තට හරවපු ඔයාගේ බෙල්ට් එකේ එක කෙළවරක් කණ පිටපැත්ත ඔයාගේ ඇඳුම තියලා මේ ඉන කෙළවරේ මේ එක බෙල්ට් එකක් මෙහෙම හොඳ පිටපැත්ත ඇතුළට තියලා මේ එක පැත්තක් මේ විදිහට මෙතන ඉන්නේ මැද හරියටම ඔන්න ඔය විදිහට තියන්න. ඊට පස්සේ පිටුපස මේ ඉදිරිපස පළුවේ මේ පළු දෙකේම ඉනට සම්බන්ධ වෙන තැන මැදට වෙන්න ඔයාගේ බෙල්ට් එක පින් එකකින් රඳව ගන්න. මේ විදිහට රඳව ගන්න ඕනේ මෙතන. ඊළඟට අනිත් පැත්තෙත් ඔය විදිහටම ඔයාගේ මේ බෙල්ට් එක එක කෙළවරක් අල්ලගෙන මෙතන කිහිරි කට අත්කට ළඟ කෙළවරේ ඉඳලා මෙතනින් ට්‍රැක් කරලා අර බෙල්ට් එක අහු වෙන්න මහගෙන ඇවිල්ලා මෙතන කෙළවරට එනකම්ම සම්පූර්ණයෙන් මේ පැත්ත එක පැත්ත ඔය විදිහට මහලා අනිත් අත පැත්තත් මෙතන කෙළවරේ ඉඳන් මුම දෙපැත්තම මහලා ඉවර කරගන්න ඕනේ. කෙළවර වාටිය මහලා නිම කරගන්න. එතකොට මෙතන එක කෙළවරකින් කෙළවරක් ගන්න. ඒ කෙළවරින් කුංචි වාටියක් තමයි අපි කොටන් ඇඳුම් වලට අඟල් පහලක් විතර මේ විදිහට නවලා සම්පූර්ණ වාටිය මහලා නිම කරන්න. දැන් අපි ඇඳුමේ පහල කෙළවර වාටිය නිර්මාණය කරගන්න යන්නේ. ඒකට ඔය අඟල් පහලක් විතර මේ විදිහට නවලා අඟල් පහලක එක නංගල් භාගයක් වගේ වෙන්න වාටිය මේ විදිහට නවලා සම්පූර්ණ වාටියම මහලා නිම කර ගන්න ඕනේ. මේ ආකාරයට පටන් ගන්න සැරින් කැට් කරන්න කුංචි දුරක් ඊට පස්සේ මේ විදිහට
අතින් හදලා මම දැන් වාටිය පහ ගන්න විදිහ ගැන ඔයගොල්ලෝ දන්නවා බේසික් කිසිම කරන්න කෙනෙක් නැතුව ඔයගොල්ලෝ මේක කර ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම වාටිය මහලා ඇඳුම නිම කර ගන්න ඕනේ දැන් අපි ඇඳුම මහලා ඉවරයි හැබැයි අපිට එක දෙයක් තව කරන්න තියෙනවා අපේ මේ बेल्ट के केलवर मेक ओगोलो बेल्ट के निर्माण करकोटम केलवर महलाइवर पुलवांग हिमनता अंतिम पुलवा मे बेल्ट मेकिस मणिमा वक्ट पुलवा मेतनी पुंची वाटिया महला ओयागे अंदम संपूर्ण निमकर गण वाटी महपम तम अंदम लसन नीट के एने हिमना वाटि महला बेल्ट के निमकर गण ओने मेघलंट पेने निर्माण करमार वगैरह मेके पत्र निर्माण करना हटिकेलना मेषमन सर को पास लाइनिंग कपागढ़ हटिकेलना इवागे मैं विशेष अभी मेकलंट कटिंग वगे निर्माण करना सीम मेक मेहूम पेने कोहमद निर्माण करके पैदल करा मेतन पिटपास पलवट पुलवांग बटन स्टिक पुलवांगलंट हाक्स हरी मनोहर कैमती विद्यक मेतन डेकोरेट कर पुलवांग बुत्ता खासगल अत महगा पुलवांग मेशीन पुलवांगलंट एक मेतन निर्माण कर बेल्ट काफी हरी असरागोलो मेके लसन आयन कर आयन कर हम लाइनिंग ने दापुहाम हरम लसन आई खड़े वगे मुगलांट गिदरी वागे दूट मे अंदम निर्माण कर पुलवांग मे वगे अंदमंट पुलवांग मे खर विनास्कर मे इन लसन लसन निर्माण कर निर्माण हदागा पुलवांग।